සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඑක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිට වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන්නේ ශුද්ධ බයිබලයේ රෝම 8 දෙවනි පදයේ අග කොටසයි. ජීවනදායක ආත්මයන් වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස් කළාය. 2006 දී ගාසා තීරයේදී පැහැරගෙන ගොස් ප්‍රාණ අපකාරයකු ලෙස රඳවාගෙන සිට දින 13කට පසු නිදහස් කරන ලද නව ශ්‍රීලන්ත ජාතික ඡායාරූප ශිල්පී ඕලාෆ් වීග් නිදහස ලැබූ පසු මුහුණේ විශාල සිනහාවක් සහිතව පැවසුවේ මාගේ මුළු ජීවිතේම දැනුණාට වඩා ජීවනයක් දැන් මට දැනෙනවා යනු වෙනුයි. හේතු කුමක්ද කියා තේරුම් ගැනීමට අසීරු වුණත් සාමාන්‍ය නිදහස තුළ සිටනාට වඩා සිර කරගෙන සිට නිදහස ලැබීම විශාල ආශාවයක් ගෙන දෙන බව එවැනි අත්දැකීම් ලැබුව අයගේ අදහසයි. සෑම දිනකම මහත් වූ නිදහසක් භුක්ති විඳින අපි කොයිතරම් ආශිර්වාදලත් සෙනගක්ද යන්න පහසෙන් අමතක කරන අපිට ඕලාෆ්ගේ ප්‍රකාශය හොඳ මතක් කිරීමක් වෙ තිබෙනවා. ආත්මික ජීවිතයටත් මේ සත්‍යයක් පවතිනවා. පාපේ වහල්කමින් මිදී බොහෝ කලක් ක්‍රිස්තියානි සෙනග ලෙස ජීවත් වුණු අපට පාපේ වහල්කමේ සිටීම මොන වගේද කියා බොහෝ විට අමතක වෙනවා. එලෙස වීම නිසා අපි වර්තමානයේ තෘප්තිමත්ව අතීතයට අකෘතඥව සිටිය හැකියි. නමුත් එවිට දෙවියන් වහන්සේ නව ඇදහිලිවන්තයෙකු තුළින් අපට අලුත් මතක් කිරීමක් ලබා දෙනවා. එම ඇදහිලිවන්තයාගේ ජීවිතයේ උන්වහන්සේ කළ උදේ ගැන මනහර සාක්ෂියක් ඔවුන් තුළින් අපට ලබා දෙනු ඇති. රෝම 8 දෙවැනි පදයේ සඳහන් පරිදි පාපේද මරණයේද ව්‍යවස්ථාවෙන් නිදහස් වූ විට ලැබෙන ප්‍රීතිය අපි නැවත දකින්නට යනවා. අප දැන් විඳින නිදහස අපට නීරස වී ඇද්ද? අපට කරන්න බැරි දේවල් මත අපේ අවධානය රඳවා තිබේ නම් මේ ගැන සලකා බලමු. එනම් ක්‍රියා 6 22 වෙනි පදයට අනුව අප තවදුරටත් පාපයට වහලෙක් නොවනව පමණක් නොව අප ශුද්ධව සිටීමටද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ සදාකාල ජීවනයේ භුක්ති විඳීමටද අපට දැන් නිදහස ලැබී තිබෙන බවයි. ක්‍රිස්තුස් වහන්සේ තුළ අපගේ නිදහස සමරමු. උන්වහන්සේගේ සේවකයෙකු ලෙස අපට කළ හැකි කිරීමට නිදහස ඇති දේවල් ගැන ස්තුති කරන්න කාලය ගනිමු. අපි මෙනෙහි කරමු. ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ජීවත් වීමෙන් අපට සැබෑ නිදහස ලැබෙනු ඇති. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්සේ ලෝකයා දෙන නිදහසින් සෑහීමකටපත් නොවි ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ජීවත් වීමෙන් ලැබෙන සැබෑ නිදහස ලබා ගැනීමට අපට උපකාර කළ මැනව. ආමෙන්.